ஐபான் மற்றும் ஒன்மெல்லாம் ஆச்சு. அதை பற்றி கதாகிரி சக பட்டங்கன்னோ ஓகலண்ட நொதன்னம கட்டி ஏகன்னே பிந்து அக்க மெலோதியத் தன்னேதி கட்டி உணவு ரெக்கோடிங்க கிசிம தேக் பண்ணி சாஃப்ட்வேர் கன அஹலத் நேதி ஹேபை ஹரி ஆசை ரெக்கோடிங் கரான் ලොකුවට ඉගෙන ගන්න සල්ලිත් නෑ. නවත් ගෙදරක ඉඳන් වැඩක් කරන්න පුළුවන් මට්ටමට ඉගෙන ගන්න කොහොමද? මොනවද ඒවට අවශ්‍ය? කොහොමද ඉගෙන ගන්න අමාරුද මේවා? දෙන්න. ඒකට විසඳුමක් තමයි දෙන්නේ. කිසිම දෙයක් බැරි තැන ඉඳලා. මම දන්න මට්ටම. ඉන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ නෙමෙයි. හරිද? මට තේරෙන මට්ටමේ මම දන්න මට්ටමේ. අදින්ද මම වලන්ට කියලා. ඒ පළමුන පියවර විදියට ප්‍රති අපි ඉස්සල්ලාම මේකත් මම උගලන්ට කියන්නේ මේකත් බින්දුවෙන් දන්නේ එහෙනම් සරලව මම උගලන්ට පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක හඳුන්වා දීම කරනවා මේකට රෙකෝඩින්ග්ස් වලට රෙකෝඩින්ග් ස්ටුඩියෝ එකක් ගන්න අවශ්‍ය දේවල් මොනවද දැන් මෙහෙමයි රෙකෝඩින්ග් ස්ටුඩියෝ කියපුවාම ස්ටුඩියෝ කියන කැලල ගත්තාම ඒකේ අදහස සහ එතන ක්‍රියා කරන සිස්ටම් එක වෙනස්. සරලව ගොඩ මෙහෙම. මුල පරිසරයේ තිබුණ තවත් හොඳයි. මුල පරිසරයේ ක්‍රමානුකූලව ඒ කියන්නේ තාක්ෂණිකව හරි ටෙක්නික්. ඒ කියන්නේ රූම් එකක් හදලා. තේරුණා? සරලව ගොඩ මෙහෙම. කාමරයක් හදලා. සවුන්ඩ් එකෝස් ඒ කියන්නේ පළවෙනි එක ටයිටස් සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සවුන්ඩ් ප්‍රූෆ් කරන කියන්නේ එළිය සද්දය ඇතුළට එන්නේ නැති වෙන ඇතුළේ සද්දය එළියට යන්නේ නැති වෙන රොක් වුල් ගාලා ඔය තියෙන එක එක පැනල්ස් ගාලා හදන වෙන කතන්දර ගොඩක් තියෙනවා. දැන් මම මේ කියන්නේ මේ සරල ගෙදර ඉඳන් කරගෙන කට්ටියට නිසා කොච්චර සල්ලි වියදම් කරන එක ගැන හිතන්නේ. තියෙන කාලය කරගෙන. හරි. නමුත් මම කියන්නේ එහෙම තමයි හදන්නේ. හදල ඉවරයි සවුන්ඩ් එකෝස්ටික් කරන කියන තුල රිවර්බ් එක ඩෝම් කාර් දෙන්න තියෙන ඉදිල ඔය තියෙන මේ චෙක් කරලා ආයුවා හදන සිස්ටම් තිය. හරි. එහෙම කරලා තමයි ස්ටුඩියෝ මොනිටර්ස් තියලා ආයුවා හදලා ගාන්ටේ සෙටින් හදලා වැඩේ පටන් ගන්න. ඒක තමයි බෙස්ම ක්‍රමය. ඒකම හරිම ක්‍රමය. හරි. දැන් මම මේ කියන්නේ නේද වැරදි ක්‍රමයක්. ඒක හරි නෑ මම කියන්නේ නේද වැරදියක් වෙන්නයි. මම උදාහරණයක් දෙන්න කියන වැඩි කට්ටිය අලුත් කට්ටිය දන්නේ නැති ස්ටුඩියෝ ගැන මම කතා කරන්නේ ජොනෙත් ස්ටුඩියෝ තම බිෂොප් පැලස් කියන ඒක මම රෙකෝඩින් කරලා තියෙනවා ඒකට යන කාලේ ඔයගොල්ලෝ නිකන් හිතන්න මම දන්නේ දෙයක් තියෙනවා ඒ කියන්නේ සවුන්ඩ් ප්‍රූෆින් කියන්නේ ආයි තින්ක් කොහොමද දැන්ට සමහර වෙලාවෙම මම හිතනවා විශාල උන්ට දොරවල් දාලා ඒකෙන් දොරවල් දෙකක් තුනක් තියෙන අරගෙන ඇතුළට යන්න එතකොට ආයේ එළියේ බෝම්බයක් ගියොත් ඇතුළට ඇහෙනවා හරි ඒ වගේ සවුන්ඩ් ප්‍රූෆින් සිස්ටම් ආයෙත් නියමනවා තියෙනවා හැබැයි ඒක ප්‍රතිමනේ ඩිජිටල් තාක්ෂණය නෙමෙයි ඇනලොග් තාක්ෂණය හොඳ සුපිරි වැඩකාරයෙක්ට ඒක ඇඩොන්න ලයිවන් කියලා මහත්ම දැන්නේ මම හිතන්නේ ඒක වෙලා ඉතින් එහෙම තමයි ඒක රෙකෝඩින් ස්ටුඩියෝ තිබුණේ හැබැයි දැන් ඕගොල්ලෝ YouTube හරි බැලුවෝ හෝම් ස්ටුඩියෝ කියන කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකේ හෝම් ස්ටුඩියෝ කියපුවාම ගෙදරක කාමරේ දැන් සාලෙම ඒ ස්ටෝප් වෙනුනත් පුළුවන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද එතකොට එහෙම කරන්නේ? එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා එතකොට සවුන්ඩ් ඉකෝස්ටික් නේ සවුන්ඩ් ප්‍රූෆ් නේ කාකෝ ගෑ ගන්නවා කිචිමිච ගන්නවා බස් යනවා චූම්පාන් කාර් යනවා අර හුලං එනවා එන ලෝකෙන තිසද්දන්නේ ඒකට සාමාන්‍ය විසඳුම් ටිකක් තියෙනවා. ඒ සාමාන්‍ය විසඳුම් ටික අර ගත්තට පස්සේ මේ පොඩි ට්‍රීට්මන්ට් ටිකක් දුන්නහම ඕවා ගොඩ දාගන්න ක්‍රම තියෙනවා. ඒකට තමයි කියන්නේ මේ දියුණු ලෝකයේ තාක්ෂණය. ඔයකින් වැඩි කට්ටිය දන්නේ හැබැයි ඒ වුණා මම ලංකාවේ ගොඩක් පාවිච්චි කරන තාක්ෂණය පාවිච්චි කරනවා. සහ මම මේ රෙකෝඩින් ගැන කියලා දෙන්න මූලිකව කියලා දෙන්න යන නිසා රෙකෝඩින් ගැන කියලා දෙන YouTube channel ශ්‍රී ලංකාවේ සිංහලෙන්ම
Supri kian sma bala dia ni mana mana ima ibu bala. Ada ibu bala ni, ibu egulang egulang ni dewa orang ni kunta dewa kan. Sa mami kia dini bintu ina. Udi baba kia dah meka yani na pulang dia dah meki. Itu kota kaam baraya kelas sekarang na pulang. Itu kota ogulu kalpana kira almari tina putu tina, itu putu tina. Ibu dewa ni apa sekarang na. Computer ya, sound card dega, studio mode dega, recording mic ya, kayak apa sih upacara itu, ganu, itu udah yang kerennya pula, pula, barengnya ya pula, itu udah sabde waktu kerennya udah emang kayak, selmi sarlo aja nih, sabde. Tung panggaru unggia ada kawan apa kita dal nih kemau ngarkin serat gitu. Itu nih main patang kan puluhan, keren pun. Politik itu, politik itu. Itu udah puluhan yang mana game malah deh acara milu buat udah main malah lagan nih mau kerja nih ini ini nam, ego nih puluhan jual juga. Iya itu he tuh dino. Iya kakak gitu, main Sari lo gulan tere ng basa ngi. Voice kara na milawat. Ngi tan sindua kia na milawat. Fan sadia kari. Eli ngi sadia kari. Tiji mi jia kari mua kari ya huna. Ito kota o gulan ta sari lo ba ben ni. E sadia ni sa podda kari na matan. Na matan bina dia dia gini la wuka ya gali na dawati. Iri pata gana voice. Lumpang kan dengan dah keru ya kan itu mina di dah udah rest aja. Itu masih orang di sini na ini muka lumpang kan yang sakit tempel na. Beri mana sakit yang kan tu? Eh, lori sakit ya. Ikan tu kanda mudah ni. Orang recording ni kat mana dah masuk purdu na dah masuk recording ni kat mana dah masuk. Eka, ni volume ni ke vertical la value. Yang tan noise ni na. Kita poli-poli noise pasti. Ini noise kena katakan ni, loko katan dera bodoh ti na mic kena cable kena low latency cable kena netang opo poli-poli apa ini na. Hebat, oh yo, home aduh mah mana mah studio kita kerana mungkin sahaja pada ni kita buat mix kerana di mana guna tu hari mah pasien sial juga kerana ni pulu. Saha, khusus kita awas tu ni. Studio kerja itu pasti, ya recordingnya gan di, apel manusia hari, ikatan itu na, tahu na? Itu na di, apel ini ayat di, apel itu, ada, wate pita apa, ikat mood dek itu na, ikan ni, studio mood dek ini tu kita, eh ada, pria benda, lassen lights kita, ni mana ada, studio lassen ada lah. Soundproofing ini sistem dah alih sih dah lari mereka tu apa hari mah ni dah se ni mah ni hilir ini beri di situ yang mungkin kerana pasuk mati na ulu ni dah se tuh ini mah wadu ya beri kerana dia mau podium ni ulah kare lagi ni niatnya ayuh ni nona bilah kare yang ni dia niatnya ni mau apa ni Kata mama sekolah dekat ada dia anitnya. Muka tu, eh, ia ini benar tak nak? Eh, ni dah sangat tekkai wedding itu. Hari itu kita yang kau wedding kan tu. Saha, loko space itu, mana full band kan? Ikan instrument skoda dansa, sand dengan pura inna, permainan. Itu mana hari? Ikan, kita dekat kerana ni band. Kita tu full band kan, band drum set ni, lagi kerana ni ker, wire dah agen, wo wedding kan, band. Ni kerana home studio ni kan, ni, ni, keyboard ni, neta, MIDI keyboard ni, play kerana, guitar inputs, guitar valing dah la, mic valing kerana, eight ni. Ni orang tu ni, mami aku kata kerana ni, kan, mak, recording ni mak kerana ni. Jadi orang nanti tanya dengan awak, Google tu kaya kan? Ini dah macam, lain tu kaya kan? Yang macam ni, kata agak ni kita ni, macam buat, kapal
දාන්න බෑ කියලා. නෑ මම මේ රෙකෝඩින් කරන්නේ ඉතු ගන්න මේ නිකන් මේ ඔයයි එනනේ. ඒ නේ බා රෙකෝඩින් කොහොම වෙනද රෙකෝඩ් මොකද වෙබ් කැම් එකෙන් මම මේ ගන්නේ. තේරෙනවා වෙබ් කැම් එකෙන් තමයි මේ ලෙසන්ස් ගන්න. එතකොට ගූගල් නෙමෙයි ගිරාප් කෙනෙක් යගේව තේරෙනවා. මේක කරන්න යන්නේ. හරි. මම කියන්නේ ඊට පස්සේ පුතේ ඕගලන්ට ස්ටුඩියෝ කියන මයින් ස්ටුඩියෝ කියන සීන් එක ගෙදරදී නෑනේ. ඒ කියන්නේ ලයිට් උත් දාලා හොඳට ලස්සන ස්ටුඩියෝ එකක් හදලා නෑ. එතකොට මනසින් ඕගලන්ට ඔළුව ඕගලන්ට මන් දන්නේ මේ කරගන්න බැරියේ දන්නේ. එහෙම සිද්ධියක් වෙන්නේ ඉති දින. ඒ ගැන හිතන්න එපා. ගෙදර සාලේ හරි වාඩිලා මේ වැඩේ කරන්න පුළුවන්. පුළුවන්. එනවා ඒකට අවශ්‍ය tools නැත්නම් software දැන් තියෙනවා. තේනවා. ඕගොල්ලෝ voice කරන වෙලාවට මොන පිටින් සද්දයක් එනවා. මිනිස්සුන්ගේ කටහඬක් නොවන නෑ හොඳට. මිනිස්සුන්ගේ කටහඬක් නොවන ඕන සද්දයක් ආවොත් කපන්න software එකක් තියෙනවා. ඒ කියන්නේ පිටින් එන ශබ්ද බද්ද ඔක්කොම අයින් කරන්න පුළුවන් software එකක් තියෙනවා. දැන් ඔය වලලන්න පුළුවන්. ඇයිද කට්ටියට මම දෙන්නම්. ඒක ප්‍රශ්නයක්. එතකොට ඒව තියාගෙන ඇයි දුක් විඳින්නේ? ස්ටුඩියෝ තියෙනවා නම් සුපිරියයි. තියෙනවා නම් 100ට ලක්ෂයක් හොඳයි. නැති කට්ටියට මම කියන්නේ. නැත්තම් ඒගොල්ලෝ ආසාවෙන් ඉන්න නැහැ මට. තිබුණා නම් මම හරි ආසයි රෙකෝඩින් ගන්න. මට මොකක් නැහැ ස්ටුඩියෝ එකක් නැහැ නම. තේරෙනවා. ඒකයි දුක් විඳින්න ඕනේ. අදින් පස්සේ ඕනේ. එතකොට පටන් ගන්න මොකද උගල කරන්නේ? පටන් ගැනීමට අවශ්‍යයි රෙකෝඩින් කරන්න අවශ්‍යම කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක කම්පියුටරේ පුතේ ටිකක් හොඳ එකක් හදාගන්න. ඒකට මේ මම කියන එකට සෙට් එකට ලක්ෂ 4ක් 5ක් වියදම් කරගන්න පුළුවන් නම් හොඳටම ගොඩ එන්න පුළුවන්. හරි. එතකොට අපි තව ලක්ෂයකමාරකට හොඳ කම්පියුටර් හදාගත්ත කියලා i7 එකක් විතර දාලා අඩු ගන්න 16 GB RAM අඩුම ගහන ගාලා ටිකක් performance පොඩ්ඩක් හටියක් වැඩි මට්ටම එකක් එකපාර හදාගන්න නැත්නම් දුක් විඳින්නේ නැහැ ඕක slow වුණාම එක එක software දාලා හරිද ඊට පස්සේ ඒ machine එක හදලා monitors දෙක තුන දාගෙන ඉන්න ඕනේ එකක් තියාගෙන දැන් හරි ඊට පස්සේ ස්ටුඩියෝ මොනිටර්ස් දෙක ස්ටුඩියෝ මොනිටර්ස් ගත්තාම තියෙනවා ලෝකයේ කිනොයික් නොයික් જાති ඕගලන්ගේ බජට් එකට හරියන ඒවා තියෙන්නේ ලංකාවේ බොහොම සීමිත ප්‍රමාණයක් එතකොට ඒ ගැන කිව්වොත් ඕගලන්ට තියෙනවා જાති සමස්යා වශයෙන් තමයි ලංකාවේ ගොඩාක් පාවිච්චි කරනවා යමහා HS5 HS8 HS7 එන්නේක ලක්ෂිකාමාර දෙකක් වගේ ඇතුළත බ්‍රෑන්ඩ් නිව් ඒවා ගන්න පුළුවන් යම හැකේ මම කියලා තියෙනවා. සහ පිට යූස් කරපු ඒවා ගන්න පුළුවන් ඒවා ගද්දිය හොයල බලලා ගන්නවා. සහ ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා ගෙන්න ගන්න. නැත්තම් ඊට වඩා අඩු ඒවා නැද්ද කියලා ඕගොල්ලන් කල්පනා කරන්න. ඇති හොයා ගන්න පුළුවන් එක එක જાතිය තියෙනවා. කීපයක් දාන එක කියන්නේ සමහර ඒවා තියෙන ඇඩම්ස් කියන මම මේ හයියෙන් ඒවා කියන උත්තම දිනහ ඇඩම්ස් කියනවා තියෙනවා බයාෆුට් බයාෆුට් මං හිතන්නේ ලක්ෂ 25 කට වැඩිය වටින ඒ ඉතේ ලොකු જાතියව ඉච්චරයන් ඕනේ නේද සරල ස්ටුඩියෝ මොටර්ස් දෙක ස්ටුඩියෝ මොටර්ස් වල තියෙන විශේෂත්වය මොකක්ද එතකොට ඔය ස්ටුඩියෝ මොනිටර් වලින් වෙන්නේ මොකක්ද අපිට දැන් ගෙදර තියෙන සෙටප් එක ස්පීකර් දෙක ගන්න බැරිද කියලා උගුරන්ට තියෙන බයි ඒ ගෙදර තියෙනද අම්මට තියෙන සුපිරි මේ මගේ ගෙදර තියෙන සෙටප් එකේ දාලා තියෙන අයිවා හරි නැත්තම් සෝනියා රී ස්පීකර් දෙක සුපිරි නේ ඒ දෙක ගන්න බැරි මට. එහෙම ගන්න යන්න එපා. එහෙම ගන්න යන්න එපා කියන්නේ හේතුව මම සරල කියනවා. ස්ටුඩියෝ මොනිටර් එක නී වෙන්නේ පුතේ සරලව. කාක්කෙක් සින්දුවක් කිව්වන ඒ කාක්කගේ සත්‍යම එළියට දෙන එක තමයි කරන්න ඕන ස්ටුඩියෝ මොනිටර්ස්. දැන් අර හොඳ ක්වලිටි දාලා අයිස් දාලා රෙමේ දාලා තියෙන ක්වලිටි කරලා තියෙන ස්පීකර්ස් වලින් අපි නිකන් ආයෙත් කරේ කිව්වත්
හයිස් පැත්ත අරගෙන ලෝ පැත්තත් එක්ක යා දෙද්දි අහන්න දෙද්දි යා දෙනවා ඔටෝ එකක්. එතකොට අපිට අපිට EQ කරලා ඉෆෙක්ට්ස් දාලා ඒක කරලා හදන්න ඕනේ නෑ නේද? හොඳයි නේ. හැබැයි වෙන ස්පීකර් වල ආපු ගම වැඩි බකන්. ස්ටුඩියෝ මොනිටර්ස් වල තියෙන ප්‍රධානම දේ කියන දේ නැචරල්ම සද්දේ. වොයිස් එක දැම්මනම් ඒ ඩීටේල්ස් ටිකම එළියට දෙන්න එක තමයි ප්‍රධාන දේ. ඒක නිසා ඊතර තියෙන සෙටප්ස් වලින් ගොඩක් කරන්න එපා කියන හේතුව ඒක. නෑම කියලා හිත මොකක් කරේ? අමන්නේ ඒක දාගන්න. දාගෙන ඉවර මොකද කරන්නේ? දාගෙන ඉවරලා කරන්න තිය මම මෙහෙම කියන්නේ යන්නේ නැවන් නැති වෙලා හැබැයි ආසයි වැඩි කරන්න නෙමෙයි මට. ස්පීරිමන්ට්ස් දෙයක් ගන්න තාලේ නෑ. හැබැයි ඊතර තියෙන ස්පීකර් දෙයක්. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් ස්පීකර් දෙක අරන් දැන් වාට් තියෙන සවුන්ඩ් කාඩ් ඩාලම නිතික තියෙනවා කියන ස්ටුඩියෝ මොනිටර්ස් නෑ. ස්පීකර් දෙක දාගන්න. දාගෙන මේවා මේ සරල සරල උපදේශය මේවා මේ මහාචාර්යවරුන් වාර විහිළු වගේ තේරෙයි. හරිද? නමුත් මේකෙන් කරන්න කිව්වා මේ විදිහට. හරි. මොකද්ද? සින්දු ටික ලංකාවේ හොඳ පොපියර් වෙච්ච කියන්නේ ගොරක සින්දු නේ මියුසික් ලස්සන. දැන් ඔය දැන් කාලේ අලුතෙන් හදන සින්දු තියෙන. ඒක ලස්සන ඒක ඔයාලු. කට්ටි හදලා ට්‍රැක්ස් හරි ලස්සන ඒක හොඳ බැලන්ස්. අන්න ඒවා දාගෙන අහන්න. අහගෙන ඉඳි ඔයගොල්ලන් තේරෙයි මේ මේකේ සද්ද හයිස් පැත්ත වැඩිද ඔයගොල්ලන්ට ලෝ පැත්ත වැඩිද ඔයගොල්ලන්ට ඒක ක්වලිටි එකට ඇහෙන හැම සින්දුම දාපුවම ඒගොල්ලෝ මික්ස් කරලා ලස්සන මාස්ටර් කරලා තියෙනවා ලස්සන එක ගානකට ඇහෙන්න ගන්න. අහගෙන ඉඳලා ඉවරලා ඕගොල්ලෝ දැන් මම කියන පස්සේ වෙන දෙයක් ඊට පස්සේ ඔයගොල්ලෝ ට්‍රැක් එක ගහලා ඉවරලා මික්ස් කරගෙන මික්ස් කරලා දාලා අහන්න. ඕගොල්ලන්ට මතක තියෙන අර සින්දුවේ සද්ද මේකින් එනවද? මේ කියන බොම් බොම් වල බේස් ඇඩිලා දැන් තයිස් එහෙම නැත්නම් ලොද සංවර්ධන ලොතරේ සූරණ ඒ සංවර්ධන ලොතරේ කඩවලින් එන සද්දද ඕක අහන්න. එතකොට අහලා ඕගොල්ලෝ මේ සද්දේ ඉගෙනගෙන ඒ සද්දේ අපේ ට්‍රැක් එකකින් ගන්න උත්සාහ කරන්න පුළුවන් ටිකක් කට්ටක් ආ. එහෙම නැතුවත් නිකන්නම් කරන්න කිව්වොත් ලේරි එන. ඒක නිසා ඒක ඒ විදිහට වෙන්නේ. ඒ විදිහ තමයි කරන්නේ. එතකොට සරලව ගන්න සරලව කිව්වොත් ආය රෙකෝඩින් කරන්න හොඳ කම්පියුටර් එකක් ස්ටුඩියෝ මොනිටර්ස් දෙයක් මයික් එක. මයික් එක මොකද ඔය ફોකස් රයිට් හරි ප්‍රසිද්ධයි ගාන අඩුයි ක්වලිටි ෂේප් අවුලක් නෑ. ફોකස් රයිට් ලොජිකල් පැත්ත නම් ફોකස් රයිට් බණ්ඩල් එක වෙනවා. මයික් එකයි සවුන්ඩ් කාඩ් එකයි හෙඩ්ෆෝන් එකයි තුනම ඒ දවස්වල තිබුණේ 70 80 වගේ තිබුණා. දැන් කොහොමද දන්නේ? එහෙම ගන්න තියෙනවා. වෙන වෙනම ගත්තොත් තමයි. එතකොට ඕගොල්ලන්ට ආයේ එතකොට ફોකස් රයිට් සවුන්ඩ් කාඩ් එකක් කරන් වෙන මයික් එකක් කරන් එහෙම කමන්නේ. එහෙම තමයි ඉතින් කරන්න වෙන්නේ. වෙන වෙන කරන්න විකල්ප නැහැ නේ ලංකාවේ. එහෙම සල්ලි දෙන ගොඩක් නැහැ නේ කට්ටිය. මං කියන පටන් ගන්න නැහැ පටන් ගන්න. එතකොට එහෙම ගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඕගොල්ලෝ අපි તો මෙහෙම සරලව ඕගොල්ලෝ පුතේ දැන් ඕගොල්ලන්ට ඕනේ නා গিටාර් ගන්න. ඕගොල්ලෝ ටේලර් කියන গিටාර් ලෝකේ තියෙන හොඳම গিටාරයක් ගන්න නෑ නේ ඉස්සල්ලා. ඉස්සල්ලා නේ ඔය කොමාර කර කට්ටක් කරන් ප්‍රැක්ටිස් කරගන්න බය ඉස්සල්ලා. කට්ටක් නැති ඕගොල්ලන්ට ඉතින් වෙරද තමයි යම ආසාවල වල වගේ සාමාන්‍ය නැත්නම් ටකමෙන් ඒ වගේ গিටාරයක් ගන්න බැරි ගමන් නෑ. අන්න ඒ වගේ මට්ටමේ ඒව තමයි මම මේ කියන්නේ. හරි. එතකොට ફોකස් රයිට් ප්ලීස් ඕනස් ඔය තියෙන මගේ යම ඕන නම් જાති දිය. හරි. එතකොට ඒ ගැන මම පස්සේ කියන්න මොනවද ගත යුතුම කියලා. එහෙම නැහැ මම දැන් සරලව කියන්නේ ඕන එක දැන්න ගන්න. තේන එක හොයාගන්න. ඊට පස්සේ පොප් ගාඩ් එක. ඕන දැන් නැහැ පොප් ගාඩ් එක කියන්නේ මේ. මේ දින මේ පොප් ගාඩ් එක හරිද? මේ අන්න ඒක ටිකක් ගන්න. ඒ අවශ්‍ය ටික ගන්න. අරගත්තට පස්සේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා මොනවද කරන්න කියලා මම කියන්නේ. මේක ඉස්සෙල්ලාම ඔගොල්ලෝ ඔළුව බය අරගන්න ඕන. මේක මාර මැජික් එකක් නෙමෙයි කියන්නේ. අලව පටන් ගත්තොත් ඒ වැඩක් කරන්න පුළුවන්. ඒකට gedari නම් කාමරේ නම් වැඩේ කරන්න පටන් ගන්න පුළුවන්. අපි ඊළඟ ලෙසන් එක යම් පද්ද ඊළඟට කරන්න පුළුවන්.